සබදාහම මහා කෲර බවකින් යුතු බව පෙනෙන්නට තිබෙනවා. මොකද විලෝපිකීන් තමන්ට හසු වෙන සෑම අහිංසක සත්වයකම මරා මස් අනුභව කිරීමට සූදානම්ින් සිටිනවා. නමුත් සත්ව ලෝකයේ ඔබ නොදකින සුන්දර පැතිකඩක් තිබෙනවා. මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ තමන්ට හාත්පස වෙනස් සත්ව විශේෂයක සත්වයින්ව අරන් හදාගත් ආදරණීය සිදුවීම් කිහිපයක්. ඉතින් මේ වීඩියෝව හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බොහෝ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඊගල් සහ හෝක් පක්ෂීන් එක සමාන පෙනුමකින් යුතු වුණත් ඔවුන් එකිනෙකට වෙනස් සත්ව විශේෂ දෙකක්. ඔවුන් සතු පැහැදිලිම වෙනස නම් ඊගල් සත්වෙන් සතුව හෝක් සත්වෙන්ට වඩා විශාල අත්අඩු දෙකක් තිබෙනවා. ඔබ හොඳින් ඔවුන්ව නිරීක්ෂණය කරොත් හෝක් පක්ෂීන්ගේ අත්අඩු තරමක් රවුම් හැඩයක් ගන්නා බව ඔබට පෙනේවි. මේ කැනඩාහි සිඩ්නි වල සිදු වූ දෙයක්. මේ බෝල් ඩීගල් රාජාලියා කුඩා කුසි පැටවෙකු තම කැදැල්ල වෙත රැගෙන ආවා. ඒ දකින්න ඕනෑම කෙනෙකු සිතන්නේ රාජාලියා විසින් නුකුසි පැටියාව රාත්‍රී ආහාරයට ගැනීම සඳහා සූදානම් වෙන බවයි. නමුත් එහිදී සිදුවුණේ ජීව විද්‍යාඥයින් පුදුමයට පත් කරන විදියේ දෙයක්. එනම් බෝල් ඩීගල් වර්ගයේ රාජාලියෙකු සති හතරහමාරක් පමණ වන රෙඩ් ටේල්ඩ් හෝක් වර්ගයේ කුඩා කුසි පැටවෙකුට තම හොටෙන් කෑම කවන දර්ශනයක්. මේ පක්ෂීන් විශේෂ දෙක ස්වභාවයෙන්ම එකිනෙකා සමග සතුරු පක්ෂීන් විශේෂ දෙකක්. ජීව විද්‍යාඥයින් පවසන්නේ බෝල් ඩීගල් රාජලියා විසින් නුකුසු කැදැල්ලකින් එම කුඩා පැටවාව තම පැටවුන්ගේ ආහාරය පිණිස රැගෙන ආපන් පසුව ඔහුගේ හිත වෙනස් වෙන්නට ඇති බවයි. මස් පිණිස එම කුඩා පැටවාව රැගෙන පැමිණියේදී ගැන කිසිවක් නොදැන සිටි එම අසරණ නුකුසු පැටවා විසින් දරුණු බෝල් ඩීගල් නුකුසාගෙන් අනෙක් පැටවුන් වගේම ආහාරය ඉල්ලා සිටින්නට ඇති. ඉතින් එහිදී එම රාජලි මවටෙම පැටවා ගැන සෙනෙහසක් ඇති වුණා වෙන්න පුළුවන්. මේ සබදාහම තුළ ඉතා කලාතුරකින් දෙක ගන්නට ලැබෙන විදිහේ දුර්ලභම සිදුවීමක්. නමුත් අනිකුත් බෝල් ඩීගල් පැටවුන් සමග මේ කුඩා කුස පැටවාට මොනතරම් කාලයක් ආහාරවලට තරඟ කරන්න පුළුවන් වේවිද යන්න නම් දන්නේ නැහැ. ඒ වගේම අනිකුත් අසල්වැසි රාජාලි පක්ෂීන්ගෙන් මේ පැටවාගේ ජීවිතේ නැති වෙන්නටද වැඩි ඉඩකඩක් තිබෙනවා. සෝනියා කියන මේ බලල්මව කටුපිරුණු අනාථ පැටවුන් කිහිපයකට මව වීමට කටයුතු කරා. මේ කුඩා ඉත්තෑ පැටවුන් හතර දෙනාගේ මව අකාලේ මියගිය නිසා උන් අන්ත අසරණ තත්ත්වයකට පත් වුණා. ඉතින් එම පැටවුන් මේ බලල්මාව වෙත රැගෙන පැමිණි විට ඇතම පැටවුන් සමගම උන්වද පෝෂණය කිරීමට තීරණය කරා. මාතෘත්වයට සීමා මායිම් නොමැති බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. දැන් ඔවුන්ට ආදරණීය අම්මා කෙනෙක් සිටින අතර ලෝම පිරුණු කුඩා සහෝදරයෙන් කිහිප දෙනෙකුද සිටිනවා. මේ ඉතාමත්ම අමුතු අසාමාන්‍ය පවුලක් වුණත් ඔවුන් සියලුම දෙනා සිටින්නේ ඉතා සතුටෙන්. මීට පෙර අපි බලලුන් විසින් රැකුන් සත්වයෙන් බලු පැටවුන් සහ ලේනුන් අරන් හදාගත් අවස්ථා ඕනතරම් දැක තිබුණද කුඩා ඉත්තෑ පැටවුන් පිරිසකට මව වූ අවස්ථාවක් නම් දැක තිබුණේ නැහැ. කුඩා සිංහ පැටවෙකු කැටුව යන බැබුන් කෙනෙක් කියන්නේ ලේසියෙන් දකින්නට ලැබෙන සිදුවීමක් නොවෙයි. නමුත් දකුණු අප්‍රිකාවේ ක්‍රූගර් ජාතික උද්‍යානයේ වැනි දෙයක් සිදු වුණා. එම ජාතික උද්‍යානයේ සෆාරි මඟ පෙන්නන්නන් පවසා සිටියේ බැබුන් කෙනෙක් කුඩා සිංහ පැටවෙකු තම සිරුරේ හොවාගෙන තම පැටවෙකු වගේ ආදරයෙන් දැක බලා ගන්නා දර්ශනයක් ඔවුන් ජීවිතේටවත් දැක නොතිබුණු බවයි. මේ කුඩා සිංහ පැටවා මේ ලබන්නේ බැබුන් පැටවෙකුට බැබුන් මවක් දක්වන ආදරේ සහ සෙනෙහසමයි. සිංහ පැටවාව ආදරයෙන් තුරුළු කරගෙන ගසකින් ගසකට මාරුවෙන එම බැබුන් සත්වයාගේ වීඩියෝව අන්තර්ජාලයේ පුරා ඉතා ජනප්‍රිය වුණා. සිංහහින් දඩයම් සඳහා පිටත් වෙන විට කුඩා සිංහ පැටවුන් ආරක්ෂිතව සංගවා යනවා. ක්‍රූගර් ජාතික උද්‍යානයේම ප්‍රදේශයන්වල බැබුන් සත්වයින්ද විශාල වශයෙන් ගැවසෙනවා. ඉතින් එවැනි අවස්ථාවක තමයි මේ බැබුන් සත්වයා විසින් සිංහ පැටවාව පැහැරගෙන තිබෙන්නේ. මේ පිරිමි බැබුන් සත්වයා මේ කුඩා සිංහ පැටවාට මෙතරම් ආදරය කරන්නේ ඇයි? එය හිතාගන්නටවත් බැහැ. පේන විදියට සිංහ පැටවා බැබුන් සත්වයාගේ ඕනෑවටත් වඩා වැඩි ආදරේ නිසා දැඩි වේසකට පත් වී සිටිනවා වගේ. මේ සම්බන්ධතාවය මොනතරම් කාලයක් පවතීවිද කියන්න නම් දන්නේ නැහැ. සිංහ පැටවා කෙමෙන් වැඩෙන විට බැබුන් සත්වයින්ට අනතුරක් බව හැඟුණොත් එම සත්වයාගේ ජීවිතය උදුරා ගන්නට පුළුවන්. හඳුරන් යනු මිනිසුන් සහ අනෙකුත් ප්‍රයිමේට්ස්ලා වගේ සමාජශීලී සත්වයින්. එම නිසා වඳුරන්ට ඇතැම් අවස්ථාවන්වල හුදකලා බවක් දැනෙන්නට පුළුවන්. නිව් කියන මේ වඳුරාටද ඉස්රායලයේ සත්වෝද්‍යානයේ විසන අතරතුර මහා පාළුවක් තනිකමක් දැනුණා. ඉතින් එම නිසාම සත්වයා තම හුදකලා ජීවිතයට සමුදෙමින් කුකුලෙකු තම හොඳම මිතුරා බවට පත් කර ගැනීමට කටයුතු කරා. හුදකලාව විසන බොහෝ මිනිසුන්ගේ තනියට සිටින්නේ සුනකයින් වැනි සුරතල් සත්වයින්. ඉතින් මේ වඳුරා තම පාළුව මකා ගැනීම සඳහා තෝරාගත්තේ කුකුලෙන්.
එම කුකුලා මේ ඇසුරට කැමති නැති වුවද වඳුරා නම් මෙම කුකුලාට බලවත් පෙරැත්ත කරනවා ඔබට පේනවා ඇති. මේ සම්බන්ධයේ ඉතා විශේෂ එකක් වන්නේ ඇතැම් වඳුරන් තම කූඩු තුළට පිවිසෙන කුකුලන් වැනි පක්ෂීන්ගේ දිවිතොරකට මස් අනුභව කිරීමට පවා කටයුතු කරන නිසායි. මේ ගොවි මහතා නම් කවදාවත් නොවූ තරම් පුදුමයට පත් වුණා. ඔහුගේ ගොවි පොලේ සිටි බැලලියක් විසින් කුඩා බලල් පැටව 3 දෙනෙකු බිහිකොට ඔවුන්ව අතහැර දමා ගියා. ඉතින් ඔහු ඒ පැටවුන්ගේ මව සොයා පැටවුන් පසෙක රඳවා තබා පිටත් වී නැවත පැමිණි විට තවත් විශාල ප්‍රශ්නයක් මතු වුණා. එනම් නැවත පැමිණ බලන විට කුඩා බලල් පැටවුන් දකින්නට නොලැබීමයි. දවස පුරාවටම බලල් පැටවුන් හැම තැනකම හෙව්වත් සොයා ගැනීමට නොහැකි වුණු නිසා ඔහු දැඩි කනස්සල්ලට පත් වුණා. පසුව ඔහුට කිකිලියක් ඈගේ අත්අඩු යට යමක් සඟවාගෙන සිටින බව පෙනී ගියා. ගොවි මහතා කිකිලිය ඔසවා බැලූ විට දුටු දෙයින් පුදුමයට පත් වුණා. එහිදී ඔහුට පෙනී ගියේ මේ කිකිලි මව විසින් කුඩා බලල් පැටවුන් 3 දෙනාව අරන් හදාගෙන ඇති බවයි. හැය බිත්තර රකින පරිදි මෙම පැටවුන් උණුසුමට තබාගෙන සිටිනවා. පසුව බලල් පැටවුන් මව සමග එකතු වුණද උණුසුම සැපයූ කිකිලිය නම් අමතක කරේ නැහැ. ගොවි මහතා පවසන විදියට බොහෝ කාලයක් පුරාව ටෝන් කිකිලිය සමග සමීපව ඇසුරු කර තිබෙනවා. මෑතකදී විද්‍යාඥයින් සාගරයේ දකින්නට ලැබුණු දසුනකින් පුදුමයට පත් වුණා. ඔවුන්ට දකින්නට ලැබුණේ බොටල් නෝස් වර්ගයේ ඩොල්ෆින් මත්සයෙකු, මෙලන් හෙඩඩ් වර්ගයේ තල්මස් පැටවෙකු වසර 3ක් තරම් කාලයක් පුරාවට ආදරයෙන් රැකබලා ගන්නා දසුනං. එහිදී පෙනී ගියේ වෙනකොට එම ඩොල්ෆින් මත්සයාට තමන්ට දාව උපන් පැටවෙකුද සිටි බවයි. ඉතින් එම නිසා මෙම අරන් හදා ගැනීම ඉතා දුර්ලභ අමුතු එකක් බවට පත්වෙනවා. මොකද ඩොල්ෆින් අම්මාවරු වරකට රැකබලා ගන්නේ එක් පැටවෙකු පමණයි. මාසයක් පමණ වන මේ පිරිමි තල්මස් පැටවා සාගරයේ අතරමන්න උදකලාව සිටියදී තමයි ඩොල්ෆින් මවට හමු වී තිබෙන්නේ. හේ සමීපයෙන් නිරීක්ෂණය කරපු විද්‍යාඥයින්ට පුදුම හිතෙන විදියේ දෙයක් අනාවරණය වුණා. එනම් ඩොල්ෆින් මව තමන්ට දාව උපන් ඩොල්ෆින් දියණියට වඩා අරන් හදාගත් ඇයට වඩා බාල තල්මස් පුතාට වඩා වැඩි කාලයක් ආදරය සහ සෙනෙහස ලබා දුන් බවයි. මේ මෙලන් හෙඩර් තල්මස් පැටවා උපත ලබා තිබුණේ 2014 සැප්තැම්බර් මස වන අතර තම මව සහ තල්මස් සහෝදරයින් සමග කාලයක් වාසය කර තිබෙනවා. නමුත් පසුව කුමක් හෝ හේතුවක් නිසා එම තල්මස් පැටවා තම සමූහයෙන් වෙන්න ඩොල්ෆින් සත්වයින් අතරට පත්ව තිබෙනවා. එම අධ්‍යයනයේදී වැඩිදුර හෙළි වී තිබුණේ මේ තල්මස් පැටවා විසින් තම ඩොල්ෆින් සහෝදරිය හිසෙන් පහර දී ඩොල්ෆින් මවගින් ඈතට එළවා දමා ඇති බවයි. ඉතින් ඉන්පසුව බොහෝ කාලයක් එම තල්මස් සහ ඩොල්ෆින් මත්සීන් සමග එකට වාසය කර තිබෙනවා. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.